ආගමකට. එතකොට දැන් අපේ දරුවෝ ගිහිල්ලා එතකොට ඉස්ලාම් ආගමේ විවාහ වෙන්නේ කොහොමද එතකොට? දැන් ඒගොල්ලෝ විවාහ වෙනවා. එතකොට අපේ ආගමේ තියෙනවා එහෙම අකමැති. අපේ දිවෙන් වහන්සේ කියලා දින දෙන්න අපිට විවාහ වෙන ආගමක දේවල් කරන්න එපා කියලා. එතකොට දැන් ඕ අපේ ආගමේ ආයේ කොච්චර ගිහිල්ලා තිනවද ඉස්ලාම් ආගමට? එතකොට ඇයි ඒ හේතු ඉක්මනට මේගොල්ලෝ බඳව ගන්නෙ? ටග් ගාලා ඒගොල්ලෝ බඳනවා. එන්නේ ඉස්සෙල්ලම දැන් අපේ ගොඩක් දුරට යන ගෑනු ළමයිනේ, පිටින් ළමයි අඩුයි. එතකොට ඒ ගෑනු ළමයි ගියාම ඉක්මනට පල්ලියට එක්කනේ ගිහලා ඒගොල්ලෝ බඳලා දෙන්නේ ඇයි? එතකොට ඒක නවත්තන්න බැයිද උගලන්ට? මහත්මිය හොඳම ප්‍රශ්නයක් අහනවා. නම එම්ජී රම්මැණිකි. එම්ජී රම්මැණිකි. මාණික්‍ය වූ ප්‍රශ්නයක් යොමු කර රන්මැණිකේ මහත්මිය. සිංහල හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් නොවන තරුණියන්ව බන්දල දෙන්න නම් ඉස්ලාම් දහමේ කට්ටිය යුහුසුලුව කටයුතු කරනවා. අන්‍යාගමික ඇදහිලි ඉවසා දරා ගන්න බෑ. මොකද්ද මේ පරස්පරතාවයට හේතුව? ඒකනේ ප්‍රශ්නේ. කෙටියෙන් කියනවා නම් ඉස්ලාම් දහම තුල අන්‍ය ආගමිකයන්ව බඳවා ගැනීම සඳහා බඳවා ගැනීමේ අරමුණින් කටයුතු කරන්න කියලා නැහැ. නමුත් ඉස්ලාම් දාමයේ පවසා තිබෙනවා එකම එක් දෙවි කෙනෙක් පමණක් සිටින බවත්, ඒ දෙවියන්ට සමානයන් ආදේශයන් දරුවන් අඹුවන් එවැගේම කිසිදු සමානකමක් තිබෙන වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ නැමැත කියන ඒ මතය පණිවිඩයේ සමාජගත කරන්න කියලා තියෙනවා. ඒ දෙවියන් නොආදාන අය පරලෝවේදී අපාගත වෙනවයි කියන මතය ප්‍රකාශ කරන්න කියනවා. බඳවා ගැනීම සඳහා කටයුතු කිරීම සිද්ධ කරන්න කියලා. එහෙම ප්‍රකාශ කරන අවස්ථාවේදී යම් කිසි කෙනෙක් ඒක සත්‍යයයි පිළිගෙන බුද්ධියෙන් එය වටහාගෙන හෘද සාක්ෂියට එකඟව ඒක පිළිගත්තා නම් එසේ පිළිගන්නා කෙනෙකු අපිට තහනම් කරන්න බෑ. එන්නේපා අපේ පැත්තට. එහෙම කියලා තහනම් කරන්න බෑ. ඒක එයාගේ ස්වාධීනත්වය. ඒ භාෂණයේ නිදහස, ආගමේ නිදහස, ආගමික නිදහස තහනම් කරන්න කාටවත් බෑ. මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන බෞද්ධ ආගම හෝ හින්දු ආගම හෝ කතෝලික ආගම හෝ ක්‍රිස්තියානි ආගම හෝ නිවැරදි කියලා හිතලා යනවනම් අපිට බලෙන් තහනම් කරන්න බෑ. ඒක එයාගේ කැමැත්ත. එයා තවත් ආගමකට කැමැත්තෙන් ඉඳලා ඉස්ලාම් ආගම එයාගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නේ නැහනේ. කොහොමත් ගියා වගේනේ. එහෙම තහනම් කරන්නේ නැහැ. ඒ වගේම වෙනත් පැත්තකින් ඉස්ලාම් දහම තුළට තවත් කෙනෙක් ප්‍රවේශ වෙනවා නම් ඒකට තහනම පනවන්නෙත් නැහැ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒකට තහනම පනවලා ආගමික නිදහස තිබුණා. ඕනෑම තැනැත්තෙකුට ඕනෑම ලබ්ධියක් ඇදහිල්ලක් විශ්වාසයක් ඇදහිීමේ අයිතිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආගමික නිදහස වශයෙන් ලබා දීලා තිබෙනවා. ඒක අපිත් ගරු කරනවා. ඒ ස්වාධීනත්වය ලබා දෙනවා. දෙවෙනුව මතු කරානේ කාරණාවක්. සිංහල ගෑනු ළමයි ආමටක් ගාලා බඳ ගන්නවනේ. බඳ ගන්නවා. ආගමටත් බඳ ගන්නවා. බඳලත් බැඳ ගන්නවා. විවාහ වෙනවා. සරණ පාවා ගන්නවා. ඒක ආගමික ප්‍රශ්නයක් නෙමෙයි. ඒකම ප්‍රේමේ උන්මාදයක් තියෙනවනේ. උන්මාද වූ ප්‍රේමාදරේ. ඒකේ ප්‍රශ්නයක්. උන්මාද වූ ප්‍රේමාදරයට ආගම පේන්නෙත් නැහැ, ජාතිය පේන්නෙත් නැහැ, ආර්ථිකය පේන්නෙත් නැහැ, සමාජය පේන්නෙත් නැහැ, වදපු හදපු අම්මා තාත්තව පේන්නෙත් නැහැ. ඒකට ආගම නෙමෙයි හේතුව. එකපාරටම මෙයා ගිහිලා මම ඔයා වෙනුවෙන් ආගම අතහැරලා එන්න සූදානම් කියලා තම ආගම පරදුවට තබන්නේ මේ උන්මාද වූ ප්‍රේමාදරේ නිසා. ඒක හැමතැනම වෙනවා. මුස්ලිම් කාන්තාව සිංහල තරුණයන් සමග විවාහ වෙනවා. සාපේක්ෂව ප්‍රතිශතය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් සිද්ධ වෙනවා. මුස්ලිම් කාන්තාවටත් උන්මාද වූ ප්‍රේමාදරේ තමයි. ඒක සමනල වසන්ත යෞවනයක් නේ. එහෙමනේ කමල් අද්දරාරච්චි කියන්නේ. උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයයි. සමනල වසන්තයක්ලු එක. වසන්තේ සමනල්ලු පියාඹනවා. යෞවනේ තරුණවියේ ඒ යෞවනේ තරුණවියේ ඒව වසන්තේ සමනල්ලු පියාඹනවා වගේ තමයි පේන්නේ. බැඳලා මාස 3ක් ගියාට පස්සේ සමනල්ලු පේනවා ඊට පස්සේ. වසන්තේ යෞවනයක් වුණාද මහලු වුණාද මොකද්ද කියන එක තේරෙනවා. ඒ ප්‍රේම සම්බන්ධතාවල ප්‍රශ්න. ඉක්මන්ට මෙයාට ඕනේ කොහමරි මගේ පෙම්බතියව බැඳ ගන්න ඕන. අරයට ඕනේ කොහමරි මගේ පෙම්බතාව බැඳ ගන්න ඕනේ. ඒකට අම්මා හරස් වෙනවද? මට අම්මා ඕනේ නැහැ. ඒවා කෘතගුණ නොවන මෝඩ තකතිරු හැදියාවක් නැති ආයි තව උද වචන තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්න ඒව ඔක්කොම දාලා අය කරන වැඩ. ඒකට ආගම සම්බන්ධයක් නැහැ. නමුත් ආගමේ ස්වාධීනත්වයක් තිබෙනවා. කෙනෙකු රටේ නීතියත් වයස අවුරුදු 18ට වැඩි නම්
තමන්ට පේනවනම් මේ දර්ශනය හරි කියලා එකෙනෙක් ඉස්ලාමාගමේ වෙන්න පුළුවන්. ඔහු හිතනවනම් නෑ මම නිරාගමිකයෙක් වෙන්න ඕන කියලා. ඉස්ලාමාගමේ මිනිසුන්ට බෑ එයාව ගෙනල්ලා පල්ලියේ තියලා එයාට දඬුවම් කරන්න. එක දෙයයි කරන්න පුළුවන්, අවබෝධය ලබා දෙන්න පුළුවන්. දෙවි කෙනෙක් සිටනවයි කියන එකේ යථාර්ථය මොකද්ද, නැහැයි කියන එකේ යථාර්ථය කුමක්ද, එක දෙවි කෙනෙක් සිටනේ යථාර්ථය මොකද්ද, බහු දෙවියන් සිටනේ එකේ යථාර්ථය මොකද්ද කියලා ඒ සත්‍යතාවය පැහැදිලි කර දීමේ මෙහෙවර සිද්ධ කරන්න පුළුවන් මිසක් උඹ පිළිගත්තේ නැත්නම් උඹට ගහලා මරනවයි කියන කට අනිවාර්යෙන් එන්නේ නැහනේ, අනිවාර්යෙන් පිළිගන්නේ නැහනේ. බොරුවට ඒ සබාවෙන් බේරෙන්න පිළිගන්නවයි කියලා කියලා හදපතුලෙන් එයා පිළිගන්නේ නැහැ. මම කලින් කිව්වා මුස්ලිම් කියන්නේ දේව නීතියට අවනතූ කෙනා. හදපතුලෙන් පිළිගත්තා නම් පමණයි සෑම කටයුත්තකදීම දේව නීතිය ක්‍රියාත්මක කරන්නේ. හදපතුලෙන් පිළි නොගන්නා කෙනෙකුට බලෙන් දේව නීතිය ක්‍රියාත්මක කරවන්න කියනකොට අම්ම පැනඩෝල් දෙනකොට දරුව පැනඩෝල් ටික විසික් කරලා වතුර බීලා පැනඩෝල් බිව්වා කිව්වා වගේ තමයි වෙන්නේ. බෙහෙත් දෙනකොට බෙහෙත් ටික විසික් කරලා බොරුවට කටේ දාගෙන වතුර බීලා දිවයට තියාගෙන අම්ම ගියාට පස්සේ කෙල ගහලා එළියට දානවා වගේ වැඩක් වෙයි. බලෙන් ආගමේ රඳවා තබා ගැනීම, බලෙන් ආගමට කෙනෙක් බඳවා ගැනීම, බලෙන් අපේ කෙනෙක්ව ආගමේ තබා ගැනීම, ඒ දේ ඉස්ලාම ආගම අනුමත කරන්නේ නැහැ. ලා ඉක්‍රා ෆිද්දීන් සූරතුල් බකරා දෙවන පරිච්ඡේදයේ 256 වන වැකියේ සර්වබලධාරී දෙවියන් පවසනවා මෙම දහමේ කිසිදු බලහත්කාරයක් නොමැත, බලකිරීමක් නොමැත. යහපත මොකද්ද, අයහපත මොකද්ද කියලා පැහැදිලි කළහමාරයි කැමැති කෙනෙක් විශ්වාස කළ හැකි, කැමැති කෙනෙක් ප්‍රතික්ෂේප කළ හැකි. ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. ඒ ස්වාධීනත්වය අපි ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවා. නමුත් කෙනෙක් මේ ප්‍රතිපත්තිය හරි, න්‍යාය හරි, ප්‍රායෝගිකත්වය හරි කියලා ඉතනවා නම් ඒ පුද්ගලයා නීතියේ අවශ්‍යතාවයන් සපුරා තිබෙනවා නම් ඒ පුද්ගලයාට අපි ඉස්ලාම් ආගම පිළිගැනීම සඳහා අවකාශ සලසා දෙන එකත් අපේ යුතුකමක් බවට පත් වෙනවා සමාජයක් වශයෙන්. මිල මුදල් දෙන්න අපිටත් සල්ලි නැහැ. මේ මගේ සිරෙප්පුව දැක්කනම් ඔබ වටාගන්නේ.